අයිබෝවන් සුපුරුදු වේලාවට ඔබ අද එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ BIS 24/7 සමග අද අප සමග සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන කමර්ෂල් බැංකුවේ සභාපති ධර්මදීර සිංහ මහතා අපි කතා කිරීමට සූදානම් වන්නේ කමර්ෂල් බැංකුවේ මේ වසරේ මේ මූල්‍ය වසරේ තුන්වන කාර්තුවේ මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් සභාපතිතුමනි ඇත්තටම අපි දන්නා පරිදි කමර්ෂල් බැංකුව මේ මූල්‍ය වසරේ තුන්වන කාර්තුවේදී රුපියල් බිලියන 13ක් ඉක්මවන බදුවලට පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වෙලා තිබෙනවා අපිට සඳහන් කරන්න මෙම මූල්‍ය මෙවර මූල්‍ය වාර්තා සහ බැංකුවේ කාර්ය සාධනීය සම්බන්ධයෙන් විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන දැන් අපි 2014 තුන්වෙනි කාර්තුව අවසන් කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ අවසානයේ වෙනකොට එතකොට මේ තුන්වෙනි කාර්තුවේදී අපි පළවෙනි කාර්තු දෙකේ එමෙන්ම පළවෙනි වර්ෂ ඒ මාස 6 අපි ලැබූ ප්‍රගතියට වඩා විශාල වේගයකින් තුන්වෙනි කාර්තුවේදී තුන්වෙනි මාස 3ේදී ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන මාස 3 ඇතුළතදී මේ අපේ බැංකුවේ වත්කම් වල වර්ධනය 123 කින් විතර වැඩි වෙලා තියෙනවා බිලියන 747කට එහෙම ඒ වගේම අපේ ලාභය බදුවලට පෙර ලාභය බිලියන 13.1ක් වැනි විශාල ලාභයක් මම සඳහන් කරන්න ඕන මෙවැනි ඉහළ අංක අපිට සඳහන් කරන්න පුළුවන් කොමර්ෂල් බැංකුව කියන්නේ ලංකාවේ තියෙන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව. ඉතින් මේ විදිහේ ප්‍රගතියක් අපිට වාර්තා කිරීමට හැකියවීම ගැන කරුණු කීපයක් කියන්න ඕන. එකක් තමයි අද බැංකු ක්ෂේත්‍රයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ණය ගැනීමේ වර්ධනයක් නැතිකම. පුලියන් උපාත අඩු වෙලා තියෙනවා. දැන් අපේ බැංකුවේ අපේ ඉහළම ගනුදෙනු කරුවන්ට අපි 6.6 හමාරට පවා ණය දෙනවා. එතකොට අපි අපේ ණය පොලිය අනුපාත අඩු කරලා තියෙනවා නිවාස ණය සඳහා අඩුම පොලිය අනුපාතය කරන බැංකුවත් අපි. එනමුත් අපේ බැංකුව වගේම අනිත් බැංකුවලත් මේ පොලිය අනුපාතය අඩු වුණත් ණය ගැනීම ඒ ප්‍රමාණයෙන් වැඩි වෙලා නැහැ අඩු වෙලා තියෙනවා. නමුත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කොමර්ෂල් බැංකුවේ ණය දීමේ වේගය 11%කට වඩා වැඩි අනුපාතයකින් මේ තුන්වෙනි කාර්තුවේදී වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපිට ඉදිරියට පේනවා ණය ගැනුම් කරු ආයෝජනය ඒ වගේම නිවාස තැනීම පරිභෝජනය වෙනත් අවශ්‍යතාවයන් සඳහා ණය ගැනීම ඉහළ යමින් පවතිනවා කියන එක. ඒ අඩුපොලි අනුපාතවල බලපෑම ඉදිරියට අපිට දකින්න ලැබෙයි කියන එක මට මේ අනුව පෙනියන. එතකොට දැන් ඇත්තටම ඔබ කමර්ෂල් බැංකුවට සම්බන්ධ වීමට පෙර මෙරට ඇත්තටම ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතාම නියෝජ්‍ය අධිපතිවරයෙක් ලෙස ඔබ කටයුතු කළා. ඒ වගේම ඔබ මෙරට ඉතා කීර්තිමත් ප්‍රමුඛතම බැංකුකරුවෙක්. මෙවන් පසුබිමක් තුළ මේ ලංකාවේ මේ වන විට බැංකු තුළ විශාල ද්‍රවශීලතාවයක්. ඒ කියන්නේ අතැති මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ බැංකුවල තියෙන ණය දෙන්න තියෙන මුදල් ප්‍රමාණය ඉතා විශාල බිලියන ගණනක්. හැබැයි ඇයි ජනතාව වැඩිපුර ණය ගන්නේ නැත්තේ? ඇයි ණය වර්ධනය අඩු වෙලා තිබෙන්නේ? මේකට යම්කිසි හේතුවක් තිබෙනවද? දැන් ওই ද්‍රවශීලතාවයේ වැඩිවීමට කරුණු කීපයක් හේතු වෙලා තියෙනවා. එකක් තමයි පහුගිය වර්ෂ එකහමාරක් දෙකක් විතර ඇතුළත අපේ බැංකු වගේම පෞද්ගලික අංශයේ විශාල සමාගම් විදේශවලින් ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනය සහ ණය සොයාගත්තා. 2013 අවුරුද්දේ මට මතක හැටියට ඩොලර් මිලියන 350ක් විතර පෞද්ගලික සමාගම් මේ රටට ණයගෙන ආවා. ඒ වගේම ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීම් බැංකුව, NDB බැංකුව, කොමර්ෂල් බැංක එක ඊට කලින් 2012 අවුරුද්දේ අපි IFC එකෙන් ඩොලර් මිලියන 140ක් ගෙනාවා. ඒ වගේ විශාල වශයෙන් ප්‍රාග්ධනය ගලා ආවා. ඒ වගේම කොටස් වෙළඳපොළටත් විදේශ මුදල් ගලා ආවා කොටස් වෙළඳපොළේ ආයෝජනය සඳහා. තවත් එකක් තමයි අපේ අපනයන
ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා ආනයන ඉහළ යාමේ අනුපාතය ඊට වඩා අඩු වුණා ඒක නිසා අපිට ලැබෙන මුදල් වල අතිරික්තයක් ඇති වුණා තවත් විශේෂ කාරණයක් තමයි අපි අපේ ශ්‍රී ලාංකික විදේශ රටවල සේවය කරන පුද්ගලයෝ විශාල වශයෙන් මුදල් ලැබවන්න පටන් ගත්තා මම හිතන්නේ ඩොලර් මිලියන 7000කට වඩා අධික ප්‍රමාණයක් මේ අවුරුද්ද අවසාන වෙනකොට එයාගෙන් මේ රටට ලැබිලා තියෙනවා. ඉතින් ලැබෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ අතිරික්ත මුදල් පැමිණීම හේතුවෙන් ඒ මුදල් කොටසක් මහ බැංකුවේ මිලදී ගැනීම. දැන් මහ බැංකුවේ සංචිත ඉහළ ගියා පහුගිය කාලේ ඩොලර් බිලියන 9.2ක් දක්වා. මිලියන 9200කට. මේ අතීතේ හෝ මේ දක්වා කිසිම අවස්ථාවක පෙර නොතිබුණු විදිහේ සංචිත ප්‍රමාණයක් එකතු වුණා මහ බැංකුව තුල. එතකොට එහෙම එකතු වෙනකොට ඒ මිලදී ගන්න විදේශ මුදල් විශේෂයෙන් ඩොලර් වෙනුවෙන් රුපියල් නිකුත් කරන වෙළඳපොළට. ඒක තමයි ප්‍රධානම හේතුනේ මේ රුපියල් වලින් ඇති ද්‍රවශීලතාවය ආර්ථිකයේ ඉහළ යන්න. එතකොට දැන් යම් කිසි ණය ගැනීමේ වර්ධනය අඩුවීමට ජනතාව මේ වෙළඳපොළට ඇත්තටම ද්‍රවශීලතාවය වැඩි වෙන ප්‍රමාණයට ජනතාවගේ උනන්දු අපේක්ෂාව ඉහළ නොගියුප් එකයි තියෙන්නේ. එහෙම නැත්නම් ණය වර්ධනය අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. ණය වර්ධනෙත් අඩුවක් තියෙනවා. ඒ ගැන මම කියන්න ඕනේ ඒක අනිත් ඒ සමීකරණේ අනිත් පැත්ත තමයි. එකක් ප්‍රධානම කාරණයක් තමයි විශාල වශයෙන් අපේ ගොවි ජනතාව ග්‍රාමීය ජනතාව ණයගත් මාර්ගයක් තමයි ඒගොල්ලන්ගේ රත්තරම් බඩු උකස් කිරීමෙන් ලබාගත් ණය. එතකොට ඒ ණය ඉහළ ගිහිල්ලා තිබුණා යම්කිසි අවස්ථාවක මේ රටේ බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන පද්ධතිය තුළ රුපියල් බිලියන 600ක් පමණ දක්වා. ඒ ප්‍රමාණය දැන් රුපියල් බිලියන 350ට අඩු වෙලා තියෙනවා. එතකොට මේ රත්තරම් බඩු උගස් තැබීම මගින් ගන්න ණය ප්‍රමාණය බිලියන 150ක විතර අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ රත්තරම් මිල පහත වැටීම. සභාපතිතුමනි, ඇත්තටම මේ කාලයේදී පොලි අනුපාතය විශාල වශයෙන් අඩු වෙලා තිබෙන්නේ මේ ණය ගන්න හොඳ කාලයක්ද ගනුදෙනු කරුවන්ට? ජයන්ත කිව්වා වගේම ණය ගැනුම් කරුවන්ට හොඳයි. මොකද ඉහළ පොලි අනුපාත තිබුණා ලංකාවේ 1977 අපේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කර අවධියේ ඉඳන් පොලි අනුපාත ඉහළ ගියා. ඇතැම් අවස්ථාවල පොලි අනුපාත 100ට ණය දෙන අනුපාත 100ට 30ටත් වඩා ඉහළ ගියා. විශේෂයෙන් ওই ණය කාඩ් පත් වලට අය කරන පොලි අනුපාතය. ඒ වගේම 120 ගණන් වල තිබුණා ඒ ණය දෙන අනුපාත ඇතැම් මූල්‍ය සමාගම් වල. ඒ වගේම බැංකුවලත් 120 විතර සාමාන්‍ය පොලි අනුපාතයේ තිබුණා සාමාන්‍යයෙන් අවදානම් සහිත ණය. නමුත් ඒ පොලි අනුපාත අද අඩු වෙලා තියෙනවා 10%ට වඩා අඩුවට. දැන් කොමර්ෂල් බැංකුවේ නිවාස ණය 9.5%ට අපි දෙනවා. ඒ වගේම අපේ ඉහළ මට්ටමේ ගනුදෙනුකරුවන්ට විශාල ගනුදෙනුකරුවන්ට විශාල සමාගම්වලට අපි 6.7 වැනි පොලි අනුපාතවලටත් අපි මේ අවධිය අපි ණය දෙනවා. එතකොට සභාපතිතුමනි, දැන් පොලි අනුපාතය කෙතරම් අඩු වුණත් ලංකාවේ පොලි අනුපාතයේ මේ පොලි අන්තරය විශාල බවට චෝදනා නැගෙනවා. ඒ කියන්නේ ණය දෙන පොලි අනුපාතය සහ තැන්පතු පොලි අනුපාතය අතර වෙනස වෙනත් දියුණු රටවලට වඩා ලංකාවේ වැඩි කියන කාරණය චෝදනාත්මක ස්වරූපයෙන් නැගෙන කාරණයක්. ඔබට ලංකාවේ ප්‍රමුඛතම බැංකුකරුවෙක් ලෙස මේ සම්බන්ධයෙන් කියන්න තියෙන කොමක්ද? ඔව්, ඒ වගේ අවධියක් තිබ්බා. මම අර කලින් සඳහන් කළ ආකාරයට ණය දෙන අනුපාත ඉහළ මට්ටමේ පැවතුන වගේම තැන්පත් කරුවාගේ තැන්පතු සඳහා ගෙවන ඉතුරුම් පොලි අනුපාතත් ඒ විදිහේ ඉහළ මට්ටමක පැවතුනා. මට මතකයි 120 විතර මට්ටමේ ඒ ඉතුරුම් පොලි අනුපාතත් තිබ්බා. ඉතින් 30%ට ණය දෙනවා නම් 120%ට අපි තැන්පතු බාර ගන්නවා නම් 10%ක අන්තරයක් තියෙනවානේ. නමුත් මේ අන්තරය මට මතක හැටියට
සියයට 6 හමාරි විතර මට්ටමේ තමයි ඉහළ මට්ටමක පැවතුනේ. ඒ මට්ටම විශේෂයෙන් කොමර්ෂල් බැංකුවේ අද සියයට 3.7 වැනි ඉතාම අඩු මට්ටමකට වැටිලා තියෙනවා. අර ජයන්ත කිව්වා වගේ මුලින් මුල් අවදියේ දැනට අවුරුදු 10කට 12කට කලින් තිබ්බෝ ඒ වගේ ඉහළ පොලියන්තරයක් තිබ්බා. ඒ පොලියන්තරේ දැන් පහත වැටිලා ඉතාම පහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒක කෙනෙකුට චෝදනාවක් නගන්නට පුළුවන් ලංකාවේ බැංකුවල අකාර්යක්ෂමතාවය හින්දා තමයි පොලියන්තරේ වැඩිපුර තබා ගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ලංකාවේ බැංකුවල කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අවස්ථාවක් තිබෙනවද තවදුරටත්? ඔව් ඇත්තෙන්ම දැන් අකාර්යක්ෂමතාවය නිසා එවැනි පොලියන්තරයක් වැඩිපුර තිබුණා කියලා කියන්න පුළුවන්. මොකද රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ බැංකුවලට නිදහස් වෙන්න බෑ. නමුත් අද ඒ තත්ත්වයෙන් අත් මිදිලා අපේ ආර්ථිකය, අපේ බැංකු ක්‍රමය, අපේ මූල්‍ය ක්‍රමය ඉතාම ස්ථාවර තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් කාර්යක්ෂමතාවය වැඩි කරන ක්‍රමවිධිවලට බැංකු විශේෂයෙන් අවතීර්ණ වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ බැංකුව ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා, ඉතාම ඉදිරියෙන් ඉන්නවා මේ තොරතුරු තාක්ෂණය බැංකු වල ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීම තුළින්. ඒක නිසා අපේ ගනුදෙනු කරුවන්ට දැන් ණය ගැනීමක් සඳහා වුණත් බැංකුවට එන්න අවශ්‍ය නැහැ. තැන්පතුවක් සඳහා වුණත් බැංකුවට එන්න අවශ්‍ය නැහැ. ගෙදරින් ඉඳගෙනම පරිගණකය හරහා අන්තර්ජාලය හරහා ඒව කරන්න පුළුවන්. ඇත්තටම දැන් බැංකුවකින් ණයක් ලබා ගනිපු පුද්ගලෙක් සමහර පිරිසකට, ඒ කියන්නේ සුළු පිරිසකට වෙන්නට පුළුවන්. ඕනිතමත්ම කටුක අත්දැකීමකට තමයි මොහොන පනවන සමහර වෙලාවට මේ පහුගිය කාලේ පොලිය වැඩි අවස්ථාවලදී ණය ගෙවා ගන්නට බැරි වුණා. එතකොට ඒගොල්ලන්ගේ ණය තොරතුරු පිළිබඳව ණය තොරතුරු කාර්යාංශයේ ඒ නම සඳහන් වුණා කියලා ඔවුන්ට යම් කිසි අවස්ථාවලදී බැංකුව කියනවා දැන් ඔබගේ නම ණය තොරතුරු කාර්යාංශයට යවනවා කියන කාරණය. හැබැයි ණය තොරතුරු කාර්යාංශය පසුගියද අපට සඳහන් කළා එහෙම ණය තොරතුරු කාර්යාංශයේ ණය නම තිබුණා කියලා බැංකුවකට ණය නොදී ඉන්නට හැකියාවක් නැහැ, අවශ්‍ය නම් ණය දෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක කොහොමද බැංකුවක් දකින්නේ කාරණය? දැන් ජයන්ත ප්‍රශ්නය අහලා ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. මොකද මේ ණයතරතුරු කාර්යංශය 1980 ගණන්වල ආරම්භ කළේ ඇත්තටම ණය පිළිබඳව ණය ගැනුම්කරුවෝ සහ ඔවුන් ණය ආපසු ගෙවීම පැහැර හරි ණය ඒ පිළිබඳ දත්ත එක් රැස් කරලා මධ්‍යම දත්ත රැස් කිරීමේ ස්ථානයක් හැටියට තමයි ණයතරතුරු කාර්යංශය මේක අපේ රටේ විතරක් නෙමේ සෑම දියුණු රටකම වගේ පවතින දෙයක්. ඉතින් ඒකේ වැඩ කටයුතු මුල් අවදී තිබුණා වගේ නෙමේ දැන් බොහොම ඉහළ මට්ටමට ගෙනල්ලා පරිගණක තාක්ෂණය යොදාගෙන ওই කාලයක් තිබ්බා ණයතරතුරු කාර්යංශයට නම ගියොත් ආයේ කවදාකවත් බැංකුවකින් ණය ගන්න හම්බෙන්නේ නැහැ. බැංකුත් ඉතාමත්ම අවදානමක් සහිත පුද්ගලයෙකු හැටියට සැලකුවා මේ ණයතරතුරු කාර්යංශයේ නම තියන අය. නමුත් දැන් ඒ ණයතරතුරු කාර්යංශයට නම ගියත් යම්කිසි පුද්ගලයෙකුට ඒ ණය යම්කිසි දිනක ආපහු ගෙවලා නිදහස් වුණොතින් ඒ තත්ත්වය ලබා ගන්න පුළුවන් නැවතත් බැංකුවකට ගිහිල්ලා ණය ලබා ගැනීම. අර ජයන්ත කිව්වා වගේ මේ ණයතරතුරු කාර්යාංශයේ වார்த்தාවක් ඉල්ලනවා හැමතිස්සෙම. කෙනෙක් ණයක් ඉල්ලුවාම ඒ පුද්ගලයා මොන විදිහේ ණය ශ්‍රේණිගත කිරීමකට ලක් කරන්නද කියන කාරණය මත ණයතරතුරු කාර්යාංශයෙන් වார்த்தාවක් ඉල්ලනවා. එතකොට ඒ පුද්ගලයාගේ නම ඒ රහස්‍ය වார்த்தාවක් තමයි බැංකුවට ලැබෙන්නේ. එතකොට ඒ අනුව තමයි බැංකුව ක්‍රියා කරන්නේ. ඒ බැංකුවට පුළුවන් ඕනනම් ඒ පුද්ගලයාට ඒ බැංකුවේ තීරණයක් ණය දෙනවද නැද්ද කියන එක. සභාපතිතුමනි, දැන් පසුගිය කාලයේදී රජය අවස්ථාව ලබා දුන්නා විදේශීය වෙළඳපොළට ගිහිල්ලා රටේ මූල්‍ය ආයතනවලට අරමුදල් රැස් කරගන්න පුළුවන්. ඒ අරමුදල් රැස් කරගෙන ගනුදෙනු කරවන්න ණය ලබා දෙන්නට පුළුවන්. කමර්ෂල් බැංකුවත් මේ ආකාරයෙන් විදේශීය වෙළඳපොළෙන් අරමුදල් රැස් කර තිබෙනවාද? එහෙම නැත්නම් රැස් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවාද ඉදිරියට? අපි විදේශ ණය වෙළඳපොළට ගියේ නැහැ. නමුත් අපි IFC කියන ආයතනයට, ජාත්‍යන්තර මූල්‍ය සමායතනය කියන, ඒක ලෝක බැංකුවේ ආශ්‍රිත ආයතනයක්. ඉතින් ඒ ආයතනයෙන් අපි දෙවතාවකට වරක් ඩොලර් මිලියන 65කුත් තවත් වරක් ඩොලර් මිලියන 75කත් ණය ලබා ගත්තා. ඒ ණය දිගු කාලීන ණය. ඒ ණය අපි විශේෂයෙන් මැදිහා දිගු කාලීන ණය දෙන්න තමයි අපි භාවිත කරන්නේ. ওই සුළු හා මධ්‍ය පරිපාලන
व्यापारिकेन व्यापारिकेन्ट मुनवागे शेष्ट्र वलट देन्ने ते ओनम शेष्ट्रेकट नय गन्न पुलुवन् ओनम शेष्ट्रेकट पोलियानुपाते कुपमन पोलियानुपाते पोलियानुपाते तीरने इताम अडु पोलियानुपातेकट नय देन्ने मोकद අපි ඒ ණය අරගෙන තින්නේ පොලියක් ගෙවලන් ගෙවන්නනේ. ඒ කියන්නේ සාමාන්‍ය දැනට තිබෙන නිවාස ණය පොලිය අනුපාතය බැංකු පොලිය අනුපාතයටත් වඩා අඩු පොලිය අනුපාතය. අඩු පොලිය අනුපාතයකට ණය ගන්න පුළුවන්. මම අර කලින් සඳහන් කරා වගේ ඇතැම් අයට මේ IFC මුදල් අරමුදල් වලින්ම නෙමෙයි අපේ අරමුදල්. දැන් අපේ බැංකුවේ විශාල අරමුදලක් තියෙනවා. ඒ අරමුදලෙන් අපිට ඕනම විශාල ණයක් ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා අපිට. ඉතින් ඉතා අඩු පොලිය අනුපාත වලට අපි දැන් ණය දෙනවා අපේ ගනුදෙනු කරුවන්ට. ඊට අමතරව කමර්ෂල් බැංකුව මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් කොහොමද තමන්ගේ ආධිපත්‍යය එහෙම නැත්නම් තමන්ගේ ශාඛා ජාලය පුළුල් කිරීම සඳහා සැලසුම් සකස් කළ තිබෙන්නේ. අපි අපි ලංකාවේ තියෙනවා අපේ බැංකු ශාඛා 239ක්. ඒ වගේම අපේ බැංකුවේ විශාල ශාඛා ප්‍රමාණයක් තියෙනවා බංග්ලාදේශ බංග්ලාදේශයේ අපේ ශාඛා 18ක් තියෙනවා බංග්ලාදේශයේ තියෙන හතරවෙනි විශාලතම විදේශ බැංකුව කොමර්ෂල් බැංකුව. ඉතින් ඒකෙන් අපිට විශාල ආදායමක් ලැබෙනවා. ඉතාම හොඳ ගනුදෙනු කරුවෝ ඉන්නෝ ඒ බංග්ලාදේශයේ ලංකාවට වඩා විශාල රටක්. ඒ වගේම ලංකාවට වඩා හොඳ ගනුදෙනු කරුවෝ ඉන්නෝ. ඔව් ඒ විශාල ලංකාවට වඩා විශාල ප්‍රමාණයේ සමාගම් තියෙනවා. විශාල සමාගම් තියෙනවා. ඒ සමාගම් උඟ දෙනෙක් අපේ ගනුදෙනු කරුවෝ. ඒ වගේම අපි මාලදිවයිනේ දැනට බැංකුවක් විවෘත කරන්න අපේ බැංකුවෙම බැංකුව විසින්ම බැංකුවක් විවෘත කරන්න අපි දැන් සූද කටයුතු සූදානම් කරගෙන යනවා. අපි මියන්මාරේ අපිට මියන්මාර් රජයෙන් අපිට ලැබිලා තියෙන බැංකුවක් විවෘත කිරීමට අවසර. නමුත් අපි ඉදිරි අනාගතයේදී ගැන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා අපි මොනවද මියන්මාරේ කරන්න කියලා. ඒ වගේම මැද පෙරදිග අපේ තියෙන ප්‍රේෂණ රැස් කිරීම සඳහා ජාලයක් තියෙනවා අපේම බැංකුවේ අය විසින් පවත්වාගෙන යන. ඒ වගේම ඉතාලිය අපි දැනට ඉතාලි බැංකුවෙන් අපිට එක්ස්චේන්ජ් හවුස් ලයිසන්ස් එකක් අපිට මේ මෑතකදීම ලැබෙන්න තියෙනවා. ඒ නිසා අපිට අපේ බැංකුව තමයි දෙවැනි විශාල බැංකුව මේ විදේශ ප්‍රේෂණ ලංකාවට ගෙනේන. සභාපතිතුමනි දැන් ඇත්තටම ගනුදෙනු කරුවන් විදිහට අපිට නිතරම ප්‍රශ්න තමයි තිබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ණය පොලිය අනුපාතය අඩු වුණාට මේ ක්‍රෙඩිට් කාඩ් ඒ කියන්නේ ණයපත් පොලිය අනුපාතය ඒ ණය පොලිය අනුපාතයට සමානුපාතිකව ඒ කියන්නේ 10 9 මට්ටමට අඩු වෙන්නේ නැහැ. ඒක අඩු වෙනවා තමයි. හැබැයි විශාල 16 18 ඒ වගේ පරාසවල ණය පොලිය අනුපාතය අඩු කරත් ණයපත් පොලිය අනුපාතය එතරම් අඩු කිරීමට හැකියාවක් නැත්තේ ඇයි? ආ ණය පත් සඳහා දෙන ණය කිසිම අපකරයක් නැතුව දෙන ණය. දැන් ණය පතක් තියෙන කෙනෙකුට ඕන තැනක ණය පතේ තියෙන සීමාව දක්වා මුදල් වියදම් කරන්න පුළුවන්. ඒක නිසා ඒක ඉතා අවදානම් සහිත ණය ක්‍රමයක්. ඒක නිසායි පොලි අනුපාතය වැඩි කරලා තියෙන්නේ. අපි යම්කිසි අපකරයක් අරගෙන දෙන ණයන්ට තමයි අඩු පොලි අනුපාතය. ඒක පොලි අනුපාතයේ තීරණය වෙන්නේ එතන අවදානම අනුව. ඉතින් බැංකුවක් දෙන ණයවල වැඩිම ණය වැඩිම අනු වැඩිම අවදානමක් තියෙන්නේ මේ ණයපත් සඳහා දෙන ණය. අවසාන වශයෙන් අපිට යමක් කියන්නට තිබෙනවද මගහැරුණු මේ සාකච්ඡාවේදී? ඔව් එකක් තමයි මම කියන්න ඕන. දැන් මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරනවා. මේ මෑතකදී මහ බැංකුව බොහොම වැදගත් මූල්‍ය ප්‍රතිපත්තියක් මූල්‍ය ප්‍රතිපත්ති තීරණයක් ගත්තා. ඒකෙනුත් බලාපොරොත්තු වෙන අර ජයන්ත කලින් කිව්වා වගේ බැංකු විසින් ගනුදෙනු කරුවන්ට විශේෂයෙන් ආයෝජකයන්ට ණය ලබා දීමේ ප්‍රමාණය දිරිගැන්වීම සහ වැඩි කිරීමේ බලාපොරොත්තු තමයි එතන තියෙන්නේ. ඒක නිසා මම හිතනවා දැනට අපේ බැංකුවෙත් ඒ වගේම අනිත් බැංකුවලත් ණය ගැනීමේ ප්‍රවණතාවය දැන් නැවතත් ඇති වෙලා තියෙනවා. ඒක නිසා අර අඩු පොලියෙන් ඇතිවන ප්‍රතිවිපාකේ ඉහළ ප්‍රමාණයක් ණය ඉල්ලුම සඳහා ඇතිවන ප්‍රවණතාවයක් තමයි දැන් තියෙන්නේ. ඒක නිසා ඉදිරි මාස කීපය වසර කීපය තුලදී නැවතත් අර කලින් තිබුණු මට්ටමට
ණය වර්ධනයක් බැංකු ක්‍රමය තුළ ඇති වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි අපගේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අප සමග අද සාකච්ඡාවට සහභාගී වුණේ කමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම තීරසිංහ මහතා. මෙවන් BIS 24/7 සාකච්ඡාවකින් අපි නැවතත් හමු වෙමු.